සමන්තා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස கிං සුජනීතිපුුරිසං කිං සුතස්සවිධාවති கிං සු සංසාරමාපාදි කිංසුතස්ස මහබ්භයන් තන්හාජනීති පුරසං චිත්ත මස්ස විධාවති සත්තෝ සංසාරමාපාදි දුක්හමස්සමහා්භයන්තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න. පෙන්නතුන අද මේ වෙලාව ධර්ම දේශනාව සඳහා පෙන්නතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයහි සඳහන් වෙන බොහොම වටිනා සූත්‍ර දේශනාව. මෙ සූත්‍රයේ නම, පටම ජනීති සූත්‍රය පටම කියල කියයන්නේ පලවිනි කියනකට ජනීතී කියන වචනතේරුම උපද්ධ වනවා කියනක ඉපැද්දවීම පිළිබඳව කරනු ලද පලවන සූත්‍රදේශනාව නිසා මේ සූත්‍රය පටටම ජනීතී කියන නමින් හඳුන්වනු ලබනවා සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි සඳහන් වෙන්නේ බුදුපාණන් වහන්සේ සහ දෙවියන් අතර ඇතිවෙච්ච ධර්ම සංවාද විවිධ සංවාද. බොහෝ වෙලාවට ඇතැම් දෙවියෝ බුදුපාණන් වහන්සේ වෙතට පැමිණිලා බොහෝම වැදගත් ගම්බිහිර ප්‍රශ්න විමසනෝ. එහම විමසද්ධි බුදුපාණන් වහන්සේ ඒවාට මනාලෙස අදාළ පිළිතුරු එම නැත්තං විසඳුම් ලබා දෙනෝ. ඉතින් අන්න ඒ විදිහේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රදේශනාවක් තමයි පටම ජනීති සූත්‍රය කියලා සඳහන් කරන්න එකාතකින් බලනකට මේ සූත්‍රය දවිභාෂිත සූත්‍රයක් හැටියට හඳුන්වන්නක් පුළුවන් දෙවියන් අසන ලද ප්‍රක්ශ්ණයකට බුදුපියාණන් වහන්සේ විසින් දෙනලද පිළිතුරු සහිත සූත්‍රය නිසා දෙවියන් බුදුන් දෙපිරිස විසින්ම දේශනා කරන ලද ධර්මකාරණ මෙිහි අන්තර්ගත විලතිෙන නිසා දවිභාෂිත සූත්‍රයක් හැටියට හඳුන්වන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජීතවනාරාමයේ වැඩඉන්න වෙලාවක එක්තරා දේවතාවක් මධ්ධිම රාත්‍රිය එකුත් වෙලායන වෙලාවෙදි බුදුපාණන් වහන්සේ වෙතට පැමිනිියා බොහෝ වෙලාවට බුදුපියාණන් වහන්සේ දෙවිදේවතාවුන්ට මුණගැහෙන්නට අවස්ථාව ලබාදීල තිබුණේ මධධිම රාත්‍රී කාලයේද උදේ පාන්දර පටන් බුදුපාණන් වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස විශේෂයෙන්ම මනුෂ්‍යයන්ගේ දුකටපත් මිනිසුන්ගේ අධ්‍යාත්මය සුවපත් කිරීම පිණිස අනව රත වෙහෙසක් දරමේ මහා කැපකිරීමක් සිදු කරලා අන්තිමේද දෙවියන්ගේ ප්‍රශ්න ගැටලු විසඳන්නට අදාළ පිළිතුරු ලබා දෙන්නට යොදා ගෙනති බිච්ච වෙලාව තමයිමිරාත්‍රී කාරය ඉතිං එක්තරා දේවතාවක් බුදුපාණන් වහන්සේ වෙතට පැමිණිලා උන්වහන්සේට වැද නමස්කාර කරලා බුදුපාණන් වහන්ස බුදුපාණන් වහන්සේග විමසීම් හතරක් සිද්ධ කරනවා විමසීම අපිට ප්‍රශ්නයක් කියල කියන්නත් පුළුවන් එම නැත්තං ගැටලුවක් ඉදිරිපත් කරා කියල කියන්න පුළුවන්. ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත්ඒ ප්‍රශ්නයට තියනෙන නිශ්චිත වූ පිළිතුරක් උත්තරයක්. ගැටලුවක් ඉදිරිපත් කළොත් ගැටලුවට විසඳුම් ලබා දෙනකොට බොහෝම කල්පනාකාරි විධ පැතකඩ පිළිබඳව අවධානය යොමු කර තමයි විසඳුව ලබා දෙෙන්ට ෝ. ඉති මේ අහපු දේවල් ප්‍රශ්නද ගැටලුද කියනක ඔබට ටිකක් වටහාගන්න පුළුවන් වෙයි ඒවාට රිජු පිළිතුරු තියනවද එහම නැත්තං ඒවා විවිධ පැතිකඩ ගැන සමාලෝචනය කරලා ලබාදිය යුතු විසඳුන්දේ තුළ තියෙන්න්නේ කියලා ඔබටම වැටහේ කෙසේ නමුත් විමසීම් හතරක් කලා කියලා දැනට මතකතියාගම් මකද මේ විමසීම් හතර පලවෙනි විමසීම තමයි කිංසු ජනීති පරිසං මෙතන පුරිස කියන වචනේ පාවිච්චි කරන්න ස්ත්‍රී පුරෘෂය කියන අදහසින්ම නෙවේ. මෙතන මනුෂ්‍යයා කිය අදහසින් තමයි සඳහන් කරන්න. දැන් පැරණි කියමනක් දහරම හිස සඳහන් වෙනවන්නේ පුරරිසස්සහි ජාතස් කුටාරී ජායති මුකේ. උපන්නා වූ පුරුෂයාගේ මුක්හයහි කෙටේරයක් තියනවා කියලා. යකඩ ඔලින් හදපු කෙටේරයක් නව. අයෝමය කටේරයක් නැව. ව්චීමය වාක්මය කෙටේරිය වචන නැමති කෙටේරයක් කෙටේරීෙන් කෙටුවතුන් හදවත පසරු කෙරගෙන යන සුව කරනවාගෙනෙක ලේසි වැඩක් නෙවෙ. දැන් සාමාන්‍යෙන් කෙටේරයකින් කෙටුවහම තුවාලට බෙහිෙදදාගන් තියෙන ඉදකඩ වැඩි ඇබැයි මේ කෙටේරෙන් කෙටුවොත් හදවත පසාරු කරගෙන ගිහිෙල්ලා එවගේ හිත තුවාල වෙලා සසරම පීඩාකාරිී ස්වභාවයකට පත්වෙන්න පුළුව ති එවන් දරුණු වචනනැමති කෙටේරයක් මිනිස් සුන්ගේ කටේ තියනවාකට සඳහක. ඒ ඒ අදහස දෙන්න යුතු වජන්දයි පුරිස කියේරුන්. එතු රේ හගෙන ඉන්න කෙනෙකුට ඒතිෙන්න්න පුළන් ඒේවාගේ වචනකතා කරන්න පිරිමි පුරුෂයෝ විතරයිකල්. එහෙමන නද ගොඩක් ස්ත්‍රීන්ද කාන්තාවන්ගේ කටෙත් ඔය කෙටේරි තුනහතට තියෙන අවස්ථාත් තියෙන්න්න පුළුවන්. එනිසා අපි විත නිති තේරුන්ගන්න ඕන මේ පුරිස කියන වචනය පාවිච්ි කටල තියෙන්නේ මූලිකවම, ්‍රී පුරුෂ දෙපක්ෂයේම හඳුන්වන් එතකොට මිකරන ලද විමසීමම කදද කිංස ජනේති පුරිසං මේ ලෝක ස්ත්‍රී පුරුෂය හවත් මනුෂ්‍යයා සත්වයා තවත් විදිහකින්ගිොත් සත්වයා ඉපැත් දෙව්වේ කවුද එත බෙතන පුරිස කියන වචනය යොදන්නේ සත්වයාගේන අදහස්සට සත්වයා ලෝකයේ ඉපැත් දෙව්වේ කවද මකද එදා කාලේ ඉන්දියානු සමාජයේ තුළ යම් මතයක් තිබුණ මේ ලෝකයේ සත්වයා පහළකරෙව්වි මහාබ්‍රහ්මය කියලා ත මහාබ්‍රහ්මයා මේ ලෝකී සත්වයන් අතරින් උත්තරීතරම පුද්ගලය හැටියට සැලකුව මහාබ්‍රහ්මයාගේ නිර්මාණ තමයි මේ අනෙකු සත්ව ප්‍රජාව කියන එක එදා කාලේ ඉන්දියානු විශ්වාසයක් ති අද වනත් මේ දේව නිර්මාණවාදී ආගම්වරට බොහොම ප්‍රමුඛ පිළිගැනීමක් ලෝකී තියනවා. ඉති ඒ ආගම්වලට අනුව මේ ලෝකය මැව්වේ ෝක ජීවත්තින ලෝකයා හෙවත් සත්වයා මැවවේ මහා බ්‍රහ්මයාය දෙවියන් වහන්සේ සරව බලධහරී දෙවියන් වහන්සේ අදීවශල් පිළිගැනීම් තියෙනවා. ඉති ඒ නිසා දිව්‍යලෝගීන්න දෙවියුම ඇවිල් ලහනෝ. මේ ලෝකයේ සත්වයා මැව්වවෙ කෞුද කියලා. සමාට ඒය දදිව්‍ය ලෝකයේ ඉන්න හින්දම තේරෙන වැති දෙවියන්ට එච්චර ලොක දෙයක් කරන්න බෑ කියන එකක්. එහහින්ද එන්නති බුදුපාණන් වහන්සේ ඇවෙල්ලා මේ විදිහට විමසන්න ඇත්තේ. ඔන පලවිනි ප්‍රශ්නය ලෝකයේ සත්වයා පැත්දෙව්වෙ කවෞද්ද. ඊළඟට දෙවනි විමසීමම කදද ඒ දැම් බදුදාන් වහසේ කට පිළිතුරක්කෝ විසඳුමත් දෙනොන මේ විමසපු කාරණීට ඒ පදනම් කරගෙන මෙදේවතාව නැවත අහනවා කිංසු තස්ස විධාවති එහෙම මේ ලෝකයේ ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබ දුවන්නේ මකද්ද කියල හවෝ ම ඔබ මො කිය ඔබ මොබ කියන්නේ එහා මෙහා කියන එක එහාට මෙහාට දුවන්නන්නේ මකද ක කිය හව ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. කිංසු සංසාරමාපාදිී සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකද්ද කියල හෝ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. හතරවෙනි එක කිිංසු තස්ස මහබ්්‍යයන් ැ බුදුපානන් වවාසේ මොකක් කරි පිළිතුරක් දෙන නි සංසාරයටට පු එකනට කියන මෙ මේකයි නම කියලා. ඒ මත පිහිදාගෙන අහනවා පිහිටල අහනවා. කින්සු තස්ස මහ්බයා. එහෙම සංසාරටාපු කෙනාට මුහුණ දෙන්න වෙන මහත්ම ලොකුම බියමොකද්ද කළහව. දැන්තකට න්න අපිතවම් ප්‍රශ්න හතරයි. මකද ප්‍රශ්න හතර පලවෙෙන එක මී ලෝකී සත්වයා මැ ඉපැත් දෙව්වේ කවුද. මේ ලෝක සත්වයා ඉපැත් දෙව්වේ කවුද. දෙවනිකාරණය. එහෙම ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබ දුවන්නේ මොකද්ද. ඉලටතුංගන එක සංසාරට ආපු එක්කෙනාට කියන නම මොකද්ද. හතරවෙනි එක එහෙම සසරට ආපු එක්කෙනට මුහුණ දෙන්න වෙන මහත්ම ලොකුම බියකුමක්ද. මෙන්න මේ කාරණ හතරයි විමසුවය. අන්න ඒ වෙලාවෙද, බුදුපාණන් වහන්සිපෙන් වන්නේ බොහොම ගැඹුරින් හිතල බල මේකට අදාළ විසඳුම් ලබා දෙනවා පිළිතුරු සපයනෝ දෙැ ඔය දේවතාව ඇවිල්ල බැරිවෙලාවත් ඔබ ඇහවුවත් ඔබවෙයි පැත්දෙව්වෙේ කවුද කියලා ඔබ අපි නං දෙන ප්‍රධනම මූලිකම උත්තරය වෙන්නෙම කදද අපි වෙයි පැත්දෙව්වේ අම්මයි තාත්තයි කෙල් කිය ේද අපි වෙේ පැත් දෙවේ අම්මයි තාත්තයි උත්තරේ හරිද වැරදිද හරි කා සම්බන්ධයන්නං යම් පිරිසක් සම්බන්ධහිෙන්නං එක හරි මනුෂ්‍යයෝ සම්බන්ධයෙන් වෙනත් තිරිසන්සත්තු සම්බන්ධයෙන් ඇහුවනම් ඒ හරි හැබැයි අම්මගේ තාත්තගේ සම්බන්ධයකින් තොරවත් මේලෝකයේ සත්වයන් පහළ වෙනවා න්න ඒ නිසා මේලෝකයේ සත්වයායි පැත්දෙව්වේ අම්මයිතාත්තයි කියලා කිව්වොත් එක සියලු සත්වයන් කෙරෙහි පරිපූර්ණ වූ සාධාරණමූ උත්තරයක් වෙන්නේ නෑ. එ නිසා එක්තරා විදිහකට බැලුවොත් මේක එක උත්තරයක් තියන ප්‍රශ්නයක් නැවේ එනම් එක ගැටලවා. එ ගැටලුව විසඳන්න විවිධ පැතිකඩ ගැන අවධානයොම කරන්න ඕ වන්නේ මේ ලෝකයේ සත්වයෝ පහලවීමේ ස්වභාවේ අනුව මේ ලෝකයේ ඉන්න සත්වය කොටස් සතරකට බෙදල දක්වල තියනවා. ධර්මයට අනෝ. ඔබේ කොටස් සතර දන්නවා. කියන බලන මොනදේ කොටස් සතර. පලවෙනි අයට කියනවා අන්ඩජ කියලා. දෙවෙනි සත්ව කොට්ටහාශය ජලාබුජ තුංවෙනි අය සංසේදජ අතරවෙෙන අය ඕප පාතික අඩජ කියනිකාටද අන්ඩජ කියන්නේ බිත්තරවලින් උපදිනය බිත්තරවලින් උපදින සත්වය කෞද දැංගත්ො කුරුල්ලෝ කුකුල්ලු හූනෝ කූඹි වගේ සත්තුූ ඔක්කොම බිත්තරවලින්න්නේ උපදි බිත්තරවලින් උපදින සත්වයන්ට දදිජ කියන නමත් පාවිච්ි කරන. දවිජ කියල කියන දෙසරයක් උපදිනවා කියන අදහසින් තැ ඉස්සෙල්ලාම හෙකිලියක් නම් කි බිත්තර දාන්නේ එතකොට හිකිලිගේ කුසෙන් බිත්තරේලියට නවා. එට පසි බිත්තර කටුව ඇතුළෙන් පැටවැලියට නවා. ඇතට දෙසරයක් ඉපදින හින්දා එ අයට දිජ කියන නම පාවිච්චි කරනවා.ත අන්ඩජය කියල කියන උු මදකතියාගන්න බිත්තරවලින් උපදින සත්වය. දෙවනි සත්ව කොට්ටහාශයට කියනවා ජලාබුජ කියලා කාටද ජලාබුජ කියන්නේ ජලයසුරහි ජීවත්්‍යනය කියලා එහෙම ගත්ත ගොඩක් කියලාට හෙම කිවවාහම ොඩක් අ හිතන්නේ ජලාබුජ සත්්‍යයෝ කියන්නේ මාලු ඉබ්ෝ ගෙම්බෝ වගේ සත්තු කියලා නෑ ඒ සත්තුන්ද පුතින බිතර මාලු බිත්තර ගෙමි බිත්තර හෙමනේ තිෙන්නේ නද බිත්තරවලින් උපදිනායකට කිය. එතකොට මෙතනදී ජලාබුජ කියලැන ජලය ඇසුරෙහි උපදින සත්වයෝ කියල කියන්නේ මේ වෝට බෑගකයේ උපදිනාය ඒ කවුද මිනිස්සු අල්ලි කොටි වලස්සු ඒවාගේ හරක් ආදී සත්තුයෝ එකටේ තමයි ජලාබුජ සත්තුවය කියන්න එතකොට තුන්වැනි සත්ව කොට්ට හාසයට කියනවා සංසේදජ කියලා සංසේදජ සත්ත්යෝ කියල කියන්නේ ඔය කුණු ජරාව එකතු වෙච්ච තැන්වල තෙතමනය සහිත තැන්වල ඒවාගේම ඉදිච්ච පලතුරුතියන තැන්වල අදීතැන්වල උපදින සත්වයෝයින්න බිත්තර දාලා වෙනත්වෙනත් ක්‍රමවලින් ඒ තැන්වල පහළ වෙන සත්ත්වයන්ට කියන්නේ විවිධ හේතු නිසා උපදිනායටකෙන සංසේදජ සත්වයෝ කියලා. මේ කියන සත්වවර්ග තුනෙහීම පහලවීමට දෙමාපියන්ගේ එකතුවක් අවශ්‍යම වෙනවා. මොනක්‍රමයකින් හරි සත්ව ෝ දෙමව්පියන් එකතුවීම තුළින් තමයි ඒ සත්ත්වයන්ගේ පහළවීම අන්ඩජ ජලාභය සන්සේදජීවිදයට සිද්ධුවෙන්. දෙමාපියන්ගේ එකතුවක් නොමැතිවත් ලෝකෙ සත්වය පහළ වෙනවා අන්නේ සත්වයන දෙමවඋපියන්ගේ එකතුවක් නැතිව පහල වෙන නිසා ඒකට නමක් යොතුන ඉබේ පහළ වෙනය කේල්. ඉබේ පහල වෙන සත්වයන්ට කියන්නේ ඕප පාතික සත්වය කියේල්. ඉබේ කියන කිසිම හේතුවක් නැතුව නිසා නෙවෙයි කර්මාන රූපවයිගය පහළවෙන්න කර්මය විසිනු ඒ අයගේ උපත හදන්න සකස් කරන්නේ. එතකොට අන්න ඒ කර්මානු රූපවය තිබේ පහල වෙන සත්වයෝ හැටියට ගැනෙන්නේ කවුද. දෙවීෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, නිරිසත්තු මේ ඔක්කෝව කර්මාණුරූපෝ පහළ වෙනයි. ඒ අයට පහළවෙන් අම්මයිතාතයි දෙදෙනෙකුගේ එකතුවීමක් අවශ්‍යවෙන්නේ නැ. දැංඋදාහරණයකට ගත්තොතු දිව්‍යලෝකවල දෙවියන්ට පහලවෙන්න අම්මයි තාතයි දෙන්නෙක් එකතු වෙලා එහෙම ගර්භනී තත්ත්වයට පත්වෙලා ඒ විදියට මනුෂලෝකයේ දරුවේ උපදින තාලට දෙවියෝප දින්නේ. ඇ ඇත ඕන තැරන් දැකර තිනයි පරණ පන්සල්ල දෙව්‍ය විමාන දිව ලෝක ඇඳදල තියෙනවා. දැකල තියෙන ද ගර්බනී දේවමාතාාව බූහම් වවෙෙන් ඉන්න දෙවමාතාාවම් වෙල තියෙනවා. නෑ ඒවාන් ඇදල නෑ ඇයිඒ එහෙමයි නෑ දිවවෙලෝක. වට දෙවියෝ පහළවෙන්නෙම කරමානු රූපව කොහොමද පිරිපුන් ශරීර ඇතිව ඒ න්නේ මනුස්සලෝකයේ මනුෂ්‍යයෝ වගේ මේ බඩගාන ධනගාන වැටිවැටී ඇවිදින දුවන පැන්නන පුංචි ළමාකාලය ගත කරන එහෙම ළමාාවයසේ ඉන්න දෙවියෝ නෑ මේ ළමයි වගේ මනුසලෝකයේ එක ඇන්නේ බඩගාන ධනගාන දේව පැටව් එහෙම දිව ලෝකෙන ඔක්කම ඉන්නන්නේ හොඳ යංලොකින් හැන්සම් ස්මාර්ට් හොඳ දවතාවය තමයි ඉන්න. ඇයිඒ ඒ අගේ කර්මානරූපෝ පහළ වෙන ස්වභාවය එතකොට දෙවියන් විතරක් නෙවේ බ්‍රහ්මයොත් එහෙමයි භූතයත් ප්‍රේතයොත් පිසාචයොත් ලදරුව ඇසේ සිට අනුක්‍රමින් වැඩී යන චරීරණ විතින ඕොන්ට පිරිපුන් ශරීන ඇතිව තමයි කර්මාණුරූපයයල් ඒ තැන්වල උපදින්නේ. එතකොට තරුණ වියෙහි පසුවන ස්වභාවෙන් ඒ අය පහළ වෙනෝ. එතකොට කර්මාණුරූපවයේ අයට අංග පසඟ පිහිටනවා කර්මාණුරූපව ජීවත් වෙනවා කර්මශක්තිය අවසාන්න වූවාට පසේ අයට යන්නට සිද්ධ වෙනවා. ඔය ඕපපාතිකව පහළ වෙන සත්වයන්ට, විශේෂයක් තියනවාහ කදදේ දැන් අර අන්ඩජ ජලාබුජ සංසේදජ කියන ක්‍රම තුනින් මේ ලෝක පහල වෙන සත්තුය වන්නවන ඒ අයට උපදින්න අම්මතාත දෙන්නකුගේ එකතුවීමක් වුවමනා වගේම ඒ අය පුංචිකාලිඳල අනුක්‍රමයෙන් වර්ධනය වෙන ශරීර ඇති අයස්සේම ඒ අය මැරෙනකොටක් ඒ පරිහරණය කරපු ශරීරය මේ ලෝක දාළ තමයි යන්නේ චවනතාකි හරියට සර්පයක හැවාත හරිනෝ වගේ ශරීරය අත හැරල තමයි යන්න. හැබැයි අ ඕපපාතික ස්වභාවයට පහල වෙන සත්වයෝ ඒ ඒ ලෝකවලින් ඉවත් වෙනකොට ඒ අයට මැරිනවා කියල නෙ විසාමානය කැන චුත වෙනවා කියලා කියන්නේ. චුත වෙනකොට මොකද වෙන්නේ. අර ශරීරයත් අතුරු දහන් වෙනවා. හරියට, උදාහනකට ගත්තොත් දැ කපුරු පෙත්තක් පුච්චවාට පස්සේ එතන යමක් ඉතුරු නොුවන්නාසේ අන්න ඒවාගේ ඕපපාතික සත්වයන්ගේ ශරීර චුත ඒ අයගේ ජීවිතය අවසන් වෙන චුත වෙනවත්තකම ශරීරයේද අතුරුදහන් වෙනවා එක එන දිව්‍යලෝකවල බ්‍රහ්මලෝකවල ආදාහනාගාර නෑ මල් ශාලාවල් නෑ සා දිවි ෝක කියහිල ල් ලාවල්ධනන් රාගකිින්න බලාපොරුතු අහැර ගඩ වෙනවා. එතකොට පින්වත්න්නේ දැන් මෙන්න මේ විදිහට කර්මානු රූපව පහල වෙනයට කියන්නේ අම්මතාත්තක මැදිහත්වීමකින් තොරව උපපාතික සත්්‍යය කරලා. ඇැබ ඒකින් අදහස් කරන්න දෙවියන්ට අම්මලතාත්තල නෑ කියලා. දෙවියන්ට අම්මලතාත්තල ලැබෙනෝ ඉපදුනාට පස්සේ. යම් දේවතාවක් දේවතාවයක් ලඟ කර්මානුරූපව පහල වෙන අලු තෙම් පාල වෙන දේවතාවෙක් දේවතාවයක් පහල වෙනෝ නම්. ඒ ඒ අයට තියනව අටු ආග්‍රන්ථවල සඳහන් වෙන විදිහයට අම්මලතාත්තල ස්වාමි භාරයාාවන් දූ දරුවන් ලබෙන ආකාරය පිළිබඳ විග්‍රහයක් තියනවා. ති සියල්ල කියන්න වෙලාව නෙවෙේ. කිසේ වෙතත් දැන්. ඔන්න අපිට පැහැදිලි අම්මාතාතාගේ මැදිහත් වීමෙන් මීලෝකයේහි පහල වෙන සත්වයොත්ත එහෙම මැදිහත් නොවීමෙන් පාල වෙන සත්්‍යයොත්තින්නවා තදැ දේවතාව ුණ අහපු ප්‍රශ්නයමකදද මේ ලෝකෙ සත්වයා හි පැත් දෙවවි කවද කිය. සත්වයා සමස්ත සත්වයායි පැද්දිවූ අම්මයි තාත්තයි කිය කිවෝ ඒක සමස්ත සත්වයා සම්බන්ධයෙන් කරන නිවැරදි ප්‍රකාශයක් නොවෙයි මකද ඕබපාතික වශයනුත් හඳුන්න සත්වවෙඉන්න හින්ද. ඒනිසා මේ ගැටලුව හොඳට විසඳණඩ ඕන එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේවතාාවට විසඳුමක් ලබාද නොයා ඉදිරිපත් කරපු ගැටලුවට මකදදේ තන්හා ජනේති පුරිසං මේ ලෝකයේ සත්වයා උපද්ධවර ප්‍රධානම බලවේගය තමයි කුමක්ද තන්හාව තන්හාව නිසා තමයි සත්වයා උපදින්න එෙමනැත්තන් තන්හාාව මුල් කරගෙන තමයි සත්වයාගේ පහලවීම සිද්ධ වෙන්නේ. මෙතන මොකදදමී තන්හාව කියල කියන්නේ සරලවගත්තොත් වෙන දේකට නෙවෙ මෙතන තන්හාාව කියන්නේ උපදින්න තියන ආසාාව උපදින්න තියෙන ආශාව මුල්කරගෙන ඉපදීමට අවශ්‍ය කරන කර්ම රැස් කරනවා. කර්මරැස් කරහම රැස්කරපු කර්මවලට අනුරූපව ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පාලව. අන්න එතකට උපදින. එතකොට මේ ලෝගේ ඉපැත් දෙව්වේ තන්නාවයිගේන බුදුරජාණන් වහන්ේ අවධානකිල අන්නේ ඒ අදහසේ. එතකොට පෙන්වත්න්නේ? ඉප දෙෙන්න්න තියන ආශාව කාගේළඟද තිය ආශාව කියයැන සිතිවිල්ලා. සිතිවිල්ලි පහලවෙන්නේ කොහෙද හිතේ. එතකොට යම් කෙනෙකු ගෙහිතේ ඉප දෙන්න ආශාවක් තිබුණනං ඒ කෙනා ඒ ආශාවට අනුරූපීව සිතිංකයින් වචනයෙන් කරම රැස් කරන සංස්කකාර ගොඩ නගනු ඒ ගොඩ නගනු ලබන සංස්කාරවලට අනුරූපව තමයි ඒ තැනැත්තාගේ භව ගමන තීරණය වෙන්නේ. තැන් මෙහෙම හිතන්න දැන් ඔබට කොහේහරි යන්න ගමනක් යන්න ආසාාවක් ඇතිවන්. අපි හිතම ඇමරිකාවට යන්න ආසාවක් ඇතිවුනාා කියල. ඇමරිකාවට යන්න ආසාවක් ඇතිවුණට පස්සේ. ඇමරිකාවට එක සැරේටම යන්න පුළුවන්කම ලැබෙන හ ආසාාව ඇති වඋසෙනින්. නෑනේ. ඊට පස්සමකද කරන්න ෝනුම්.. ඊට පස්ොන්න වීසගන්ඩෝන සෙල්ලමන. වීසගන්න කලින් පස්පෝට්ට ක් හදා ගടෝඩ. නේද. ඉතිං ඔන්න පස්පෝ්ට හදන්න වාශ කරන වැඩොච්චර තිීනෝොද ලඩ. . ක්‍රම සයෝක මාත්‍යයාගෙන් සාාතික ගන්ඩ වන පජංචයේ තහවරු කරන්ඩෝන පපැන්න සාතික ඉල්ලනවා විවාහසාතික තියන වෙල්ලන ප සම්පදාසාමන සාති ති න ඒ වෙල්ලනවා. ඉන්ට පින්තුූරගණ්ඩඕන ඒවසාහතික කරන්න ඕන සාමධන විනිශය කාරෙක් හොයාගෙන න ඔය ඔක්කොම කරලා ඉට පසේ ඒකට අදාල ගෙවී යතු ගාස්තුවක්තියන ෝනං ඒ ගාස්තු හොයාගඩෝන ඊට පස්සේ පාස්පෝට පිස්සිකට යන්න වානයක් හොයාගන්න ඕන තැම් බස්සික හොයාග්ඩ න කොච්චර වැඩදි නවා.ඒ ඔක්කොම කර ලිවර වෙලා එදා ඒ අදාල කාරභාරය කරලා උන පස්පෝට්ි එක ගත්. පස් ට රග ල ර්ගාන්නට අවශ්‍ය මරිකාාවට යන්න වීස ගන්න ෝර ොකිමන් නොද ලිපිලේගන සකස් කර ග්ඩ ඕනද ඒ ඔක්කෝම සකරගන්න පොන් ටස් ගෙන්න්න ඕන ෙම නැත් තං බැක හෝටලේකින්න වනන්ගේ හෝටලෙෙන් අවශ්‍ය කරන් ඩොක මෙන්න්ස් ගන්න ගන්ට නෙ ඊට පස්සේ තමමාන්ට එහෙ ගිහිල්ල නඩත්තු වෙන්න පුළුවන්ය කියලා අදාල බක් ඩී ල්ස් පෙන් න් ඕන ඒ ඔක්කෝම කරලිවරලා. ඒවා ඉදිරිපත්කරට පස්සේ අර ඩොකිමන් සොක්කෝම සබ්බිට කරාට පස්සේ වීසයින්ට වීවහෙකට යන්න ඕන් එන්ට වීව එකේදී අහන ප්‍රශ්නවලට පිළිතුරදීම සඳහා සූදානංගෙන්ඩෝ. ඊට පස්සේ ඒවාට සාර්ථකව අදාළ විදිහට වීසල් ලැබෙන විදියට උත්තර දෙන්නට අවශ්‍ය වෙන වි ඒවාට මුහුණ දෙෙන්ට ඕන ඒ මහුණදිල් වීස ගන්ට ඕන. ඒට පසි වීසාරගත්තර පපසි ටිකටක ගන්නත් වි හම්පපුටාවග ම යන්න බැන් ටිකට්ටික ගන්නත් සල්ලිකවන්න ඕන සල්ලිකෙවන්නනත් හම්බ කරන්නඩ ඕන්.න හම්බ කරන්න නම් මුණනාහරි රස්සා කරන්න ඕන එමනැත්තං නයිට ඉල්ලගන්න ඕන කාගෙන් හරි ඉල්ලගන්න ඕනන කෙනෙක්කෙන් ස්පොන්ස කෙනෙක්කින් ඒ මොහොයාගෙන ඔක්කුම කරගෙන තමයි ඔන්න මරිකාවට යන්න. දැම් බලන්න ආසාවත් තිබ්බ පමණින්ම සියල්ල සිද්ධය නොත්. නෑ. අර කියන සියල්ල සිද්ධ කර ගන්න මුල්ලුණේ ආසාාව එ ආසාාව තිබබේ නැත්තන් අ කිසිප දෙයක් කරන්න ත් ඇමරිකාවටය ආසාාවක් ඇති උන්න නැත්තම් පස්පෝර්ට දන්නත්ත විසයිල්ලන්නෙ න ටිට ගන්න යන්නත් ඔය මක්කත් කරන්නට ඉන්න තිබා ඇැබ ආසාාව ඇතිවුණා නිසා තමයි අ ඔක්කොම වැඩටික කළේ අන්න ඒවාගේ මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙක්ට මැරිලාපහෝ ඉපදි ආසාාවක් ඇතිවුණ. අන්න ඒ ඉප දෙන්නට කැමති තැන සම්බන්ධයෙන් එයා මොකද කරන්න ආසාාවෙන් කර්ම රැස් කරන උදාහනගර ගත්තු දැම් මනුෂ ලෝකයේ ඉපදි ලයිඉන්න එක්ෙනෙකුට ආසාාවක් ඇති වෙනවා මැරීල දිව්‍යලෝකය උපදින්. දිව්‍යලෝකයේ උපදදින්න ආසාාවක් ඇතිවූ පමණින්ම දිවලෝකී උපදින්න හැන දිව්‍යලෝකයක ඉප දෙන්න නම් ඒ ලෝකයේ ඉප දෙෙන්න්නට අවශ්‍ය කරන කර්ම රැස් කරලතියෙන් ඕනු කර්ම රැස්වීමට තමයි මෙතන සංස්කාර ගොඩ නගනවා කියලකන්. භවය පවත්වෝගන්නවා කියල කියන්නේ. විපාක පිණිස කර්ම සකසා තබා ගැනීම තමයි එතන සඳහන් වේ. ඉතිං නිකම් කර්ම රැස්වීදයනෙන රැස් කර්ඩුවන. කොහොද රැස් කරන්නේ සිතිං කයින් වචනේ. මොනෝද රැස්කල යුතු කරර්ම දිවියලෝක කියන්නම් පුං්ඥාබි සංකාර පින් රැස් කර්ඩුවු. අපා යන්න කැමතියක් කියෙන ඇති පවුරැස් කරන්න ඕරු අරූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්න කැමතියක්ෙන අනනි ජාබි සංකාර කරන්න ෝරු. අන්න ඒ විදිහට කර්ම රැස්කිරීම විසිද්ධ වයකු. තොට කර්ම රැස් වනාම රැස්කරපු කර්මවලට අනුරූපව තමයි ප්‍රතිසාන්ධි විඤ්ඥානයක් නැවත උපතකට අවශ්‍ය සිතක් පහළවේ. එතකොට ඒසිියල්ල සිද්ධවෙන්නේ මොකක් නිසාද තන්හාව නිසා. ඉප දෙන්න ආසාාවක් තිබුණේ නැත්තං කර්ම රැස් කරන්නේ න සිතින් යිව වචනින් කර්ම රැස් කරන්න කර්ම රැස් වෙලා තිබුණ නැත්තං කර්මයට අනුරප ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහල වෙන්න. ඇ කර්ම රැස් වෙලා නැත්තං ඇත තින කරම නිරෝධය කම්මක්හය කර්මයන් චේ වෙලා තිබබ නමුකද වෙන්නේ. විං්ඥාන් ප්‍රතිසන්ධි විඤඥානයේ පහලවීම සිද්ධෙ වෙන්න. සංකාර නිරෝදධා විඤ්ාන නිරෝද්ධ සංස්කාර නිරුද්ධෝන තැන විඥානේද නිරුදේ නොන නත උපතකට එන්න එහෙනම් මේලෝකයේ ජීවත් වෙන විවිධාකාර අන්ඩජ ජලාබුජ සන්සේද ජෝපපාතික කියන සකලවිද සත්වයාම උපද්ධ වන ප්‍රධානම බලවේග තමයි කුමක්ද තන්හා එතකට ඔබ අපි හැමෝම ඉපදිලා තියෙනම කක් නිසාද ඉප දෙන්න තියෙන අආසාාව නිසා කාගයාසාාව නිසාද ඔබේ මගේ අපේ ආසාව නිසා අනුන්ගේ ආසාාවට නෙවෙේ ඒ සමහරය කේන්ද ගිහිල්ල කියන මටනම් උපදින්න කිසිම සාාව තිබෙන මේ අම්මලට ඕන හින්ද මං ඉපදිල තියෙන අම්මලගේ ආසාාවන්ට අපි ඉපදිල තියන්නේ කියල අම්මලට බනිනෝ තාතලට බනින නමුත් මතික තියාගන්න හොඳ දෙයක් මකත්දේ අම්මට තාතට ආසාාව තිබ්බත් ඉප දෙන්න එක්කෙනට ආසාාවක් නැත්තං උපදින්නේ ඔබ දන්න ඕන තර විවාහවෙච්ච தරුණ உදවිය අවුරුදු දහය පහළුව ගෙහෙල්ලත් දරුවන් අපේක්ෂාව ொன்ன තරන්දේවල් කරනත්. එකක බටහිර වෛද්‍ය ක්‍රමය දේශී ෛද්‍ය ක්‍රමය வாயුறுவேது ක්‍රமயது யாக හෝமத ශාந்தතිத බාරහාරද கொොச்சරදේவாල් කරணும். ඒ மොன்னදේ කලත් සමහරුට දරුවු නෑනே. එ අම්මතාතාங்க දරුවන්. උපදවන්න කැමැත්තක් නැතුවදේ කැමැත්ත තිෙන ඕනොටත් හ. හැබැයි මොක දේලාතන් ඒ කුසට එන්න කෙනෙකුගේ කැමැත්තක් නෑ. අන්න ඉනිසා තමයි උපදින්නේ නැත්තේ. එතකොට සමහරායෙන්වා උපදින්නවාට අම්මතාත්තාට දරුව ලබාගන්න කැමැත්තක් නෑ. උමනාවක් නෑ හැබැයි අම්මතාතාක මැති වෙලාවලත් සමහර ළමයි රීං නවස්ථති? එහම නාමනේ ගොඩක්කයි ඔය එෝෂන් සල්ට ගබ්සාාවලට එමයන් අනපේක්ෂිත වෙලාවේදී ගැබ්ගත්තහම දරෝ ඉප දෙන්න පටන් ගත්තාම්. කුච්චර ඒ ඒවා ප්‍රතික්ෂේප කරන සිටි නොත්. එතන මුොකද්ද වනේ. එන්න දරුවකුගේ කැමැත්තක් තිබුණ දෙමා උපියන්ගේ කැමැත්තෙන්නේෑ. එහනම් මේලෝකයේ කවුරු හරිකෙනෙ පිරිිසිඳගානය උපදිනෝනං උපදින්නේ කාග කැමැත්තට දානුවද. උපදි එනෙක් කෙනගේ කැමැත්තට අනුව අන්නේ නිසා තමයි බුදුපාණන් වහන්සේ ධර්මය දේශනා කළේ තන්හාජනේති පුරිසංක් තන්හාව හෙමනැත්තං කැමැත්ත තමයි මේලෝකඒ සත්වයා උපද්දවන්. එතකොට පින්වත්න්නේ ඒ කැමැත්ත වෙන කාගෙවත් කැමැත්තනෙවෙේ ඔබේ මගේ අපේ කැමැත්තනම් අපි ඔබ හැම දෙනාම මේලෝ කැවිලතියන්න අපේ කැමැත්තට අනුව ට ඒකට වෙන කාටවත් දුස්කීල හරන්න. ඒ ඔබේ මගේ අපේ කැමැත්ත නිසා මේලෝකයට ආවනක්. මේලෝකයට ඇවිල්ල මේ ලෝකෙයට ආවීනික වූ දුක්වින්දනන්න වෙනවනා. ජාති ජරාාව්‍යාදි මරණ විතරන් නෙවෙයි. අප්‍රියයංහා එකතුවීම ප්‍රියයංගෙන් වංවීම කැමතිදේ නොලැබීම ආදී මේ දුක්වලට මුහුණ දෙන්නවට වනං. ඒක අනුන්ගේ වරදක් නිසා වෙන දෙයක් නෙවෙයි තමාගේම දෝෂයකින් වූ දෙයක්ය කියනෙක තේරුම් අරගෙන. කටයුතු කරන්න ගෑයම් කරන්නෝ එතකොට දැන් කොහොම හරේ කැමැත්තෙන් මේ ලෝකෙයට ආවට පස්සේ මේ ලෝකයේ කියන එහෙම සුන්දර සරව සුබ තැනක් නැවිේ දුක් සහිත තැනක් දුකේ ලෝකෝ පතිටිද දුකමත පිහිටාතයෙන ත දුකමත පිහිටාතියන ලෝකයකට ආහාමත් දුක්විඳන්න වෙන එක වභාවයක් එහනං මකද කරන්නෝ නන්නේවාගේ දුක් සහිත තැන්වල උපදින්න තියෙන කැමැත්ත හෙවත් ආශාව තන්හාව නැතිකරගන්න දුරු කරගන්නවැෑයම් කරන්න අන්නේ සඳහා අපි උත්සාහවත්වෙන්ටෝ පින්වාත්න ධර්මයහි තන්හාවර්ග දෙකක් ගැන සඳහන් වෙනවා මොකදදී තන්හා වර්ග දන්නයි කියන්න බලන් එතකොටම ගොඩක් අයි කියනවා කාම තන්හා භවතන්හා කියල පටන් ගන්න ක හැයි තව තන්ාව තියන බව පසිදම මතක්කන විභව තන්හා කියල එතන තන්හාවර්ග තුන මම කියනෙ තන්හාවර්ග දෙකක් තියනවා මකදදේ ඒ තන්හාර් ඒ තන්හා වර්ග දෙකට කියනවා සමුදාචාර තන්හාවයි වට්ට මූලික තන්හාවයි කියවා හොදට මතක තියාගන්න සමුදාචාර තන්හා වටට මූලික තන්හා සමුදාචාර තන්හාම කියන්නේ ආයතනවල හැසිරෙන තන්හා. අපි දන්නවා අපට තියෙනවාන ප්‍රධාන ආයතන වර්ග දෙකක් අධ්‍යාත්මි ආයතන බාහිරායතන කියල සත්වෙෙක්කුණාම නේද දැම් මනුෂය හෝ අනිත් ඕනම සත්වෙක් වුණහාම තියෙනවා. අධ්‍යාත්මික යතන හයක් මනවද ඇහැ කණනාසේ දිවශරීරය මනසකේලා. ඒ අධ්‍යාත්මික ආයතන හයට ගෝචර වෙනවා බාහිරායතන හෙවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්මකේලා අරමුණු. මෙන්න මේවා මුල් කරගෙන හටගන්නව තන්හාවක්. ඒ අරමුණු අතරේ එහෙමනැත්ත බහි සහ අධ්‍යාත්මික ආයතන අතරේ හැසිරෙනව තන්හාාවක් ඒත්ක තමයි සමුදාචාර තන්හාාව කියයන්. ත සමුදාචාරතන්හා වේ අනුව බැලවාම හයා ආකාරයයි රූප සම්බන්ධයෙන් හටගන්න තන්හාටගැන රූප තන්හා ශබ්ද තන්හා සබ්ද සම්බන්ධයෙන් හට ගන්න තන්නහා. එවිදියට ගන්ධ තන්හා රස තන්හා පොට්හබබ තන්හා ධම්ම තන්හා කියලා තන්හා ජාති හයක් තේමක්. ට සමුදාචාර්තන්හාව කියල් කියෙනන ආයතනවල හැසිරින් තන්හාාව ආයතනවල හැසිරනේ තන්හාව කොටස් හයයි ඊළඟට මෙන්න මේ කියන ආයතනවල හැසිරෙන තන්හාව මුල් කරගෙන. එම නැත්තං රූප ශද්ධ ගන්ධරස ස්පර්ෂ ධර්ම කියන මේ අරමුණු මුල් කරගෙන ඇතිවෙන තන්හාව පදනම් කරගෙන කෙනෙකුට ඇති වෙන තව තන්හා වර්ගයක් ඒකට කියන්නේ වට්ට මූලික තන්හා කියලා. අර ඇහං කණෙන් නාසිං දිවිං ශරීරයෙන් මනසිං අරමුණු පරිහරණය කරනකුට කෙනෙකුට හිතෙන අනේ මේ අරමුණු කාමාවචරලූකවල පරිහරණය කරන්න තියනව නම් හොඳයි කියලා අන්න ඒකට කියන කාමතන්හා කියලා එතට කාමතන්හාවෙන් මැරිල යන අය කාම භවල උපදිනවා ඟට තවත් පිරිසකට හිතෙනවා මේ කාමාාවච්චර ලෝකයේ පරිහරණය කරන්න තියෙන අරමුණු ටි ගොරෝසු වැඩි. එට වැඩිය සියුම් විදිහට අරමුණු පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවානම් හොඳයි කියල හිතලා මේ අරමුණුම සියුම්මට්ටමින් රූපාචර් බ්‍රහ්මලෝකවල පරිහරණය කරන්න කැමැත්ත ඇතිේෙනම්. අන්න ඒ එතකොට එතන තියෙනවා භවතන්න කියල නවත භවයකට යන්න තියෙන කැමැත්ත. උපදින්න භවයක හෙම නැත්තන් මේ අරමුණුහිත තුළ පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත. ඊළඟට කියේනවා විභවතන්හා හිල තන්හාවක්දේෙනනඕන මකදදේ ඒ. අර කාමභවල රූපභවවල අරමුණු පවත්වාගෙන යාම ගොර සු දෙයක් හැටියට මේ හිත දියුණු කරගත්තායට දැනන්න ගන. රූපා වචර දෙහාන මට්ටමට ආපු කෙනාට හිතෙනවා න මේ හරිම ගුරුසුයි. මේ අරමුණු මේවා හරි පීඩාකාරය. මේවාගේ දේවල් හිතේ පවත්වගන්නේ නැතුවෙ ඉන්න ඇත්නං කියල කැමැත්තක් ඇතිෙන. එකන අරමුණු අත්විඳන්නේ නැතුව ඉන්න ඇත්නං කියල කැමැත්තක් ඇතියම්. ඒ අරමුණු සිත තුළ පවත්වාගෙන පවත්වාගනි නැතුවයි ඉන්න කැමැත්තක් ඇති වෙනවා. අන්නේ කැමැත්තර තමයි විභවතන්හා ැ. විභාව තන්හාාවෙන් මැරිලිය නයි අරූපාාවචර බ්‍රහ්මලෝකෝරුපද එතකොට දැන් තන්හාාවෙන් න සත්වයාගේ උපතට හේතුවන්නේ එතර සත්වේ හැටියට පවතින්න පුළුවන් තැන්තුනයි මොනවද තැන්තුන කාමභව රූප භව අරූප බව එතර කාම භව රූප භව අරූප භව කිය මේ භවත්ත්‍රයෙහි සත්වයෙක් පහාලවෙන්නේ කාම තන්හා භවතන්හා විභාවතන්හා කියන තන්හා නිසා. එ මෙන්න මේ කියන තන්හා ජාති තුන සත්වයා සසරට වට්ටන්නට ේතු සසර කියන්නේ කාම බවරූප භාරූප බව කියන මේ භවත්්‍රයෙන් සැඳුම්ලත් විවිධ සක්වලවල් වලට තමයි සංසාරය කියල කියන්න. එතට සත්වයා සංසාරයට වට්ටන්නේ මොකක් මෙන්න මේ කියන තන්හා ජාති තුන. එතවට ඒවාගේ සසර ගමනට හේතුවන්නට ේතු මුල් වුව මෙම තන්ාව ඇතිවෙන්නේෙ කොහොමද කාමතන්හා භවතන්හා විභවතන්න ඇති වෙන්නේෙ කොහොමද අර කියන ආයතන තුළ හැසිරෙන තන්හාව නිසා. එහනම් ඉස්සෙලමනාවතන්න ඕන කාමතන්හා බවතන්හා විභවතන්හා නෙවෙයි මකදද නවත් තන්න ඕන්. අනර ආයතන හා හැසිරෙන තන්හාවයා සමුදාචාර තන්නහා. සමුදාචාර තන්හා කියන මොන අද රූප ශබද්ද ගන්ධද රසස් පර්ෂ ධර්මකයෙන් අරමුණු හා බැඳෙන. ඒක නවත්ත ගන්නන් රූප තන්හා සද්ධ තන්හා ගන්ධ තන්නා රස තන්නා පොට්ට අබ් තන්නා දම්ම තන්නා මේ නවත් අන්නු. කොහොමද තන්හාාව නවත්තන්න තන්හාාව නවත්න්න නං අර සෑම අරමුණකින්ම ලැබෙන වින්දනය අනිත්‍ය බවතේරුන් ගන්නුව දැන් තන්හා ඇතිවෙන වේදනාව මුල් කරගෙනනෙ වේදනාපච්චයා තන් හා කියලන අප නිසාමාන්‍ය ධර්මය විග්‍රහ වෙන්නේ එතකොට වේදනා ජාති තුනක්තේනවා මොනද වේදනා ජාති තුනු සුකවේදනා දුක්කවේදන උපෙක්හා වේදනවා. එතකොට ඇහෙෙන් යම් කිසි රූපයක් දැක්කහාම ඒ රූපය ලස්සනයි නං සුකවේදනාවක් ඇැතිවේෙනවා. කැතයිනම් දුක වේදනාවක් තරු කැත් නති ලසනත් නැති මධ්‍යස්ථයි එකක් නම් උපෙක් වේදනක් ඇතේෙන. තර ඒ කියන වේදනාවර්ග තුනටම කැමැත්තක් ඇතිවෙන අ එක තම තන්හා කියය. එතුරේ ඇයිහෙම කැමැත්තක් ඇති වුණ අ වේදනා තුනට වේදනාව අනුපස්සනා කරපු නැති නිසා. නුවනින් බැලපු නැති නිසා, අනිත්‍ය වශයෙන් දැක්ක නැති නිසා. කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහෙට ත්‍රවිද වේදනාවන් ජනනය කරන මේ ඇහින්දුට රූපය මොහෝතක් පාස ඇතිව නැතිව යනවා කියලා අනිත්‍ය වශයෙන් දකිනවනං, එයා අර තාවකාලික ලස්සනෙහි ඇලෙන්න්නෙත් නෑ. කැතෙහි ගැටන්නෙත්න උපේක්ෂාවහි මධ්‍යස්ත අරමනෙහි උපේක්ෂක වන්නේ යන්නෙත් නෑ. ඒවා සියල්ලේ මුලාවෙන්නේ යන්න නෑ. එතකොට ලස්සනදේවල ඇලෙන්නැත්තං රාගයනෑ. කැතදේවවල ගැටෙනෙ නැත්තං දවේශයනෑ. මධ්‍යස්තදේවල්වල මුලාවෙන්න ඇත මූහේනෑ. රාගදවේශමූහ නෑ තොර රාගදවේශමූහ හිතේ නැත්තං අන්න එතන තන්හා කෙ සිංවත් ඇතිවෙන නෑ කියන අපි තේරුම් ගන්නු. තන්හාවක් ඇතිවෙන නැතිවෙන විදියට අරමුණු පරිහරණය කරන්න වෑයම් කරන්න. ඒ නිසා අපි මේ කාමතන්හා භවතන්හා විභවතන්හාදී වශයෙන් ඇතිගරගන්න තන්හාවට කලින් ූලිකව කරන්න ඕනදේ තමයි මේ අරමුණු පරිහරණය කරන කට ඒවා පිළිබඳව යෝනිසු මනසිකාරය යොමු කරමින්. නුවනින් විමසමින් බලමින් අනිත්‍ය වශයෙන් ඒව දකින වෑයම් කරන්න. එහෙම වෑයම් කරන තරමටයි අරමුණු පදනම් කරගෙන ඒවයි තන්හාවෙන් ඇලෙන්න්න ගැට යන්නේ නෑ. ඒ අල්ලගන්න යන්න නෑ. හෙම අල්ලා ගැනීමක් නැත්තන් එක අතහැරියයා නං අතහැරී දෙයක් පදනම් කරගෙන කර්ම රැස් කරන්න හිතෙන්න්න. කර්ම රැස්කිරීමක් වෙන්නේ නැත්තං භවේයට යන්න භවේයටයන්න නැත්තන් නැවත උපතක් කියෙන්නේ නෑ ඉපදුනේ නැත්තන් දුකුත්ත. අන්නේ නිසා තන්හාව මොනතරම් භයානක දෙයක් ද ගේල තේරුම්න් අරගෙන. අරමුණු පරිහරණය කරන සෑමක්ෂණයකම තන්හාව උපදින්නේ නැතිවෙන විදියට වෑයම් කරන්න වැ උත්සාහවත්වෙන්ට ම්. එතකොට ඔන්න බුදුපාණන් වහන්සේගේ පලවෙනි වෙසඳමෝනේ තන්හා ජනීති පපුරි සංමේලෝක සත්වයා උපද්දුවන්නේ තන්හා. එට පස්සේ දෙවනයට හාපු ප්‍රශ්නය තමයි කින්සු තස්ස විධාවත හෙම ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබදුවන්න්නේෙම කද කියල ැහැවේ ඇතොට බුදුපියාණන් වවාහස දේශනක චිත්ත මස විදාවත. හිත තමයි ඔබ මොබදුවන්. හිට එහා මෙහා දුවනව කියනෙකින් අදස් කරනන්නීම කද. හැමයි අරමුණක් පස්සම යනවා කියනකින් අදහස් කරන්නේ. ඒ ඒ අරමුණු ගන්න දුර ඇත තියෙන අරමුණක්නත් ගන්න පුළුවන් මනසිකාරය කරන්න පුළන් ශක්තිය හිතර තියනවා. එමනැතු පස්සෙන් යනවා කියක නෙවේ. කලින් දැකලා අත්විදලා තියන පරිහරණය කරලා තියන අරමුණක් තියෙන රූපයක් වෙන්න පුළුවන් ශදධයක් වෙන්න පුළුවන් ගඳක් වෙන්න පුළුවන් ඒ ඕනම දෙයක්. තන් ළඟට ගන්න හැකියාව හිතට තියනවා එතකොට පෙන්වත්න්නේ අන්න ඒ විදිහට අ පසුස ඔබ මොබ දුවනවා කියන කක් නිසා කරන වැඩත්ද. හරියට බැලුවොත් අරමුණුවල බැඳිල කරන වැඩා. මේ තන්හාව නිසා තමයි හිත අරමුණු පසු පස්ෙ දුවන්නේ. දැන් අපිට අතීතයේදී දැක්ක අරමුණක් ගත්තොත්න් ඒ අරුණ. තන්හාාවෙන් අල්ලගත් අරමනක්නං අන්න එතිෙන්දී අපිට තේරුන්ගන්නවා පුළුවන්කමතියෙනවා මේ හිත අතීතයට දිව්වේ තන්හාාවෙන් බැදිලිඉන්න නිසා කියේල එතකොට අනාගතයට දුවන්නේ තන්හාාවෙන් බැදිලිඉන්න නිසාවෙන දෙයක් නිසානිවෙයි එහෙනංම කද කරන්නඕන අරමුණුවල තන්හාාවෙන් නොබැඳීන්න තරමට හිත එහෙම මෙහි දුවන එක නවත්ත ගන්න පුළුවන් හිත ඔබ මොබ දුවන්න දුවන් හිත නොසන්සුන් වෙන නොසන්සුන් වූ හිතකට සමාධිය නැති හිතකට යතහා භූතඥාන දර්ශනය පහලවෙන්න නෑ. එ නිසා මේ හිත සංවර කරගැනීම සඳහා සමාධිය වැඩීම අධ්‍යවශ්‍ය කාරණයක් ඊළඟට පෙන්වත්න තුන්වැනි විමසීම වනේ කිංසු සංසාරමාපාද සංසාරට ආපු එක්කෙනට කියන නමමකද්ද කියර. එතර බුදුරජාණන් වහන්සේගේ විසඳ වනේ. සත්තුූ සංසාර මාපාද සංසාරිට ආපුයික් කෙනට කියන නම තමයි සත්වයා. එත සත්වේකුඩ සංසාරයට එන්න තියෙන මාධ්‍යියමකදද ගොඩුවල් පහ කල්ල ගැනීම. මොකදද ගොඩුවල් පහ පංචස්කන්දය රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල්පා තන්හා උපාධානින් අල්ල ගත්තුත් තමයි සත්වයෙක් වෙන්නේ එහෙම සත්වයද තමයි සංසාරයට පැමිණින් හැකියාව තිෙන්. එහෙම රූපවේදනා සඥා සංකාර ஞ්ඥාන කියෙන ගොඩුවල් පහ තන්හාම උපාධානෙන් අල්ලගත්තේ නැත්තං එතන සත්වයෙක් න. සත්වයෙක් නැත්තං ඉන්තින් පස්සේ සංසාරයට පැමිණීමක් සිද්ධවෙෙනනෑ. ඒකයි රහතන් වහන්සේලා පංචස්කන්දේ උපාධානය කරගන්න ඇ නිසා උන්වන්සල සත්වය නෙවෙක්. එතකොට උන්වහන්සේලා පිරිනිවන් පෑමෙන් පස්සේ නැවත සසරට වැටිනිි නැතිමක් නිසාද. තන්හා උපාදාන නැති කරපු නිසා එතකොට සත්වය පංචස්කන්දය තන්හා වශයෙන් උපාධාන වශයෙන් අල්ලා ගන්න තුරාවට මෙයා සංසාරයට එනවා එහෙම සංසාරයට ආවහමොක දෙවෙන්නේ කිින්සු තස්ස මහබ්හයන් ඒ සංසාරට ආපවෙෙක් කෙනට මුහුණ දෙන්න වෙන මහත්ම බයමකදද ඒ අන් කිසිවක් නෙවෙයි දුක්ක මස්ස මහබය සසරට ආවේනික වෙච්ච දුක මොනවාද ඒ දුක් ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනා සුපා යාස කියෙන මේ දුක්. මේ දුක්වලට මුහුණ දෙන්න ඕනේ මොකක් නිසාද. සංසාරයට පැමිණිය නිසා. පෙන්වතුනි පංචස්කන්දයක් උපාදාානය කරගෙන අපේ සසරට පැමිණිනෙනවත් එක්කම අපට අම්ම කෙනෙක් ලැබෙනෝ තාත කෙනෙක් ලැබෙනවා සහෝදර සහෝදරිය ලබෙනවා ආචිල සීයල ලැබෙනවා. ඊට පස් සි කාලයක් ගියයාට පසියාලු මිත්‍රය ලබෙන. නෝන මත්තුරු ලැබෙන යිදූලපුතාල ලැබෙනෝ මනගුරු විනිිබිරියෝ ලබෙනන ආදී වශසිං විද්ධ බැඳීම් අපි ඇති කරගන්නෝ. ඒ බැඳී මැතිකර ගත්තා යාපින් වෙං වෙනෝ. ඒ වෙෙන් වී යාමුතුළ විප්‍රයෝග දුකාපි අත්විදිනෝ අපි හඩා වැටිනෝ කම්පාාවනෝ. කැමතිදේ නොලබෙන අකමැතිදේ ලැබෙනෝ. ඒ තුලා අපි කොච්චණඩා වැටිනෝද. මිදීර්ග සංසාර ගමනට. නවේශවීම තුළ අපි කොච්චරාණඩ ලැද්ද. එක කාම්ම කෙනෙ එක දරුවෙක් වෙනුවන් අඩුපු කඳුලු සංඛ්‍යය එකතු කළොත් මහාසාග්‍රරයේ ජලේටත් වැඩිය ඇඩිය එකතු වෙනවා කියල සඳහන් කලේකයි. ති මේ විදිහෙට අප දිගින් දිගටම එපදමින් මැරමින් අඩමින් කොච්චර නන් දුක්විඳගෙන යන්න ඇද්ද. මේ ගමනදී අප කොච්චර ලෙඩවෙලා ඇද්ද. කොච්චර අසරන වෙලා ඇද්ද අපි කොච්චර මැරි ලැද්ද කොච්චර පීඩාවට පත්තිල ලද. මනුෂයෝ වෙලා විත රක්න තිනිසන් සත්තු වෙලා මොන්න විදිහයට අපි මැරි ලැද්ද සමහර වෙලාට බෝම වලට ඇහු වෙලා කෑලි කෑලි කුඩු වෙල මැරි ඇති ඒවාගේම කඩු පහරින් හිසගසාදාල මැරි ඇති අප්‍රමානුව ඒවාගේම කුඩා සත්තු වෙලා එපදිල මහ සත්තුන්ගේ අඩිපාර වල්ලට තැලිල පොඩි වෙල මැරි ඇති ඒද මදුරුව වෙලා කොච්චරපි තැලිල ැරිලැද ගැඩිවිල වෙලා කැපිල මැරි ලඇදද. ? ැල් මැරණකගේ විදන්න පුලන් තමාරුම් අදරෝ තල්ල අම්රනොත්තෙකනේ ඇඹැරිලා කොච්චර මැරිලඇත්ද. එහෙම කල්පනා කල බැලුවෝත් මොන්න තරන්න දුක්විදි න්නත්. ඇයි එහම දුක්විදින්න නන්නේ සසරට ාපු නිසා. කාගි කැත්තර දාවේ අම්මතාතක කැමැත්තරනව අපේ කැමැත්තර. උපදින්නති විච්ච කැමැත්ත. එහෙම කැත්නක් ඇතිවුණ ඇයි. අර අරමුණුවලට කැමැත් ඇති වුණ නිසා ඒ අරමුණඩු නැවත නැවතේ ඒ කාම බව රූප භව රූප භවවල විඳින්න තිබිච්ච කැමැත්ත නිසා ඉතිං ඒ කැමැත්තිෙන් අන්තිමේද උරුමුණේ මොකක්ද දුක විතරයි තන්හාවෙන් අපිට උරුම වුණේ දුකවිතරයි තන්හාය ජායති සෝකු තන්හා ජායති බයක් මේ තන්හාව නිසා සෝකයයි බයයි විතරයි උරුමුණේ එනිසා අපි මෙින මේ තත්ත්වය හොඳින් තේරුන් අරගෙන සසර ගමන කෙටිකරගන්න වෑයම් කරන්න. සසරට බය ඇති කරගන්න. සසරට බය ඇති කරගන්න එක්කෙනා පෙන්වත්න්නේ තන්හාව අඩුකරගන්න වෑයම් කරනම් කද තන්හාාව නිසයි සසරට වැටින්නෙ කෙි තේරුම් ගර ගන්නවා. එහෙම එයා ජීවත්තෙන් හැම මුොහොතකදීීමම් ඇහකනනාසේ දිවශරීරයේ මනසිකෙන ඉද්‍රයාන්ට ෝචරයවන අරමුණුවල නොයලී නොබැඳීඉන්න වෑයම් කරනවා. ඒ සඳහා සියල්ලූ අරමුණ අනිත්‍ය වශයෙන් විදර්ශනා වශයෙන් දකින්න. පුරද වෙනවා අන්න එහෙම පුරුදු වෙලා එයා ඕන වෙලාවක අතැරලයන්න පුළුවන් මානසිකත්වේකෙන් අරමුණු පරිහරණය කරන එකක අන්නේ නිස්සරන පഞ්ෝ පරි හුන් ජැතිගේ. එම අතහරන්න සූදානමෙන් අරමුණු පරිහරණය කරන කෙනාට අතහරින්න වෙලාවක්කාාවත් දුකක් වේද නාවක් නැතු සයල්ල අතහරඉන්න හැකියාවතිේනවා. අන්නේ මානසිකත්වයෝඔබ හදාගෙන ජීවත් වෙන ෑයම් කරන්න. පහ ගේ දවස ම. අන්තර්ජාලයේදී හොඳ කියමනක් දැක්ක. හැකියමනේ ටික් නවීන පන්නේ කියවනක් වුණට ගැඹුරුවා අද හසක්දයනවා. එකමන සඳහන් වනේ හර්ස්සකෙන් යනකොට පස්සකරගෙන යන්නෑ කියලා. හර්සකෙන් යන මැරෙනවා කියන එක මරණයට පත්වෙනක්. පසිකරන් යන්නෑ කියලා කියන්නේ රැස්කරගත්ත ධනය දේපල වස්තුව සියල්ල දාලයන්ඩ වෙනවා කියනෙ එකයි. අපි හැම දෙෙනට මත් අන්හෙම සංසාරික ගමනක් උරුම වෙලතියෙන්නේ. එබඳු ගමනක් උරුම වෙලා තිය එද්දීත් තාාවකාලික ලෝකයක පරිහරණය කරන්න ලැබිච්ච. මිලමුදල් ගිවල් දුොරුුවල් යානවාහන ඉඩකඩක්වාගේ දේවල් වලට තන්හාාවෙන් බැඳල්. දදු දරුවන්ට ස්වාමි භාරයාාවන්ට වෙනත් පුද්ගලයන්ට තන්හාාවෙන් බැඳිලා. අන්තිමේදේ බැඳූම නිසාම ඔබට දුක උරුම කරගන්න වනොත්. සසර කේදනීය තත්ත්වයකට පත්වන්න සිද්ධුණනොත් මොන තරම්නම් කේදවාචකයක් අවාසනාවද. අන්නේ අවාසනාවෙන් මිදිලා ඔබ ඔබේ ජීවිත ගත කරන්න වෑයම් කරන්නේ සඳාපෙන්වත් ඔබෙහැම දෙනාටම. සංයුක්ත නිකායිදේවතා සංයුක්තයහි පට්හම ජනීති සූත්‍රය සුරෙන් සිදු කළමේ සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බෘම්මට්හා. දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනොමු දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක්හන්තු දේශනං චිරංරක්හන්තු තුවං සදා ධර්මශ්‍රවනානි සංසිීන් හැමටුතුම් නිවන්සුව සැලසේවා පුංචි රිවිෂන් එකක් දෙන්නම් අද කියල දුන්න පින්නතුන්ට සංයුක්ත නිකායි දේවතා සංයුක්තයේ පටහම ජනීති සූත්‍රිය. පටම කියන්නේ පලවෙනි ජනීති කැනෙ ඉපැද්දවීම කියන එකයි. ඉපැද්දවීම පිළිබඳව කියන පලවිනි සෝත්‍රය. එක්තරා දේවතාවක් බුදුපාණන් වහන්සේ සැවැත්නවර ජේත වනාරාමය වැඩඉන්න වෙලාවි උන්වහන්සේ මොුණගහන්නට පැමිණිලා ප්‍රශ්න හතරක් ඇහවා. පලවිනි ප්‍රශ්නතාව මේ ලෝකෙ සත්වයා ඉ පැද්දෙවේ කවුත. දෙවනි ප්‍රශ්නයහම උපද්වපු සත්වයාගේ ඔබ මොබ දුවන්න මොකද. තමයි සංසාරයට ආ අපපු එක්කෙනට කියන නම්මමකදද. හතර වෙන එක තමයි සසරටප එක්නට මුහුණ දෙන්න වෙන මහත්ම භයමකද. එවලායි බුදු පයාණන් වවාන්ස දේශනා කරන මේ ලෝකයේ සත්වය උපද්ධ වන්නේ වෙන කවුරුත් නෙවෙයි. තම තමන්ගේ හිත්වල තියෙන තන්හා තන්හා ජනීති පුරිසා. තන්හා වර්ග දෙකක්ක වව සමුදාචාර තන්හා වටට මූලික තන්නහා. සමුදාචාර තන්හාාව කාරණ හයක්තියෙනවා? රපතන්හා සද්ධ තන්හාදී වශයෙන් වට්ට මූලික තන්හා කියැන සසරට වැටන්න හේතුවෙන දන්නහා. සසර භවගමනට උපකාරවෙන තන්හා ඒ තමයි කාමතන්හා භවතන්හා විභවතන්හා කෙල් සඳහන් කරන්න. එතකොට ඇහැකණනාසේ දිවශරීරයේ මනස්සකගේෙන ඉන්ද්‍රියයන්ට රපාදී අරමුණු ගුදුරුුණාහම ඒවාට තන් හාවෙන් බැඳදිල ඒවා පරිහරණය කරන්නට කැමැත් ඇතිකර ගත්තට පස්සේ කාම භවල රූප භවල අරූප භවවල අරමුණු පරිහරණය කරන්න කැමැත්ත ඇති කරගෙන මැරුණහම කාමලෝකවල රූපලෝකවල් අරූපලෝකවල සත්වයෝ අන්්ඩජ ජලාබුජ සංසේද ජෝපපාතික කියන ක්‍රමහතරෙන් එක ක්‍රමයකින් උපදිනෝ එහෙම එ පදනාට පසේප දිච්ච සත්වය ගෝබ සිත අරමුණු පස්සේ ඔබ මොබ දදු අන්න ගන්නවා ඒ සිත සංවර කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් ඉතිං ඒ සිත සංවර කරගන්න නැතිවනවත් තව තවත් සත්වයාට කෙලිස් උප දෙන්න සිද්ධ වෙනවා. මේ සසර වැටිච්ච කෙනාට කියන නම තමයි සත්වයා, රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ගොඩුවල් පහ තන්හා උපාධන වසින් අල්ල ගත්ත කෙනා තමයි සත්වය වෙන්නේ. එහෙම අල්ලාගෙන ගොඩුවල් පහක් උපාධනකරගෙන සසරට ආවුත් ජාතිජරා්‍යාධි මරණාදී මහත් දුක් මහත් භයවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ති ඒ බය දුක නැති කරගන්න නං තන්හාව නැතිවෙන විදිහට අරමුණු පරිහරණය කරන්න. සියලු අරමුණුවල යතහාර්තයේ හෙවත් ත්‍රිලක්ෂණය හොඳින් දකින්න. අරමුණු හොඳින් විපස්සනා කරන කෙනාට. අරමුුණුවල ඇලීම් ගැටීම් මුලාවීම් ඇතිවෙන්නේෙ නෑ. ඇලීම් ගැටීම් මුලාවීම් වලින් තොර වරමුණු පරිහරණය කරන කෙනගේ හිතේ. හර්ම ැස්වෙනින සංස්කාර ගොඩ නැගෙන්නේ. සංස්කකාර ගොඩ නැගෙන් නැති හිත තුළ ප්‍රතිසන්ධි විඤ්ඥානය ක්‍රියාත්මක වෙන්නේ. නැවත උපතකටයන් නැති සිත තුකසිියල්ල කෙලවර කරන. අන්නේ ඒ උපතක් නැති තැන ලැබෙන සැපත තැමයි නිවන. ඒ නිවන සාක්ෂාත් කරගන්න. තන්හාව දුරුවන විදිහෙට ඔබේ ජීවිත හැඩගස්ව ගන්න. ෑයම් කරන්න ඒ සඳා හැමදිനටම ධර්මානු ශාසන പකාරවීවාക്കിල් ප്්‍රාර්ථනා කරනോ. හැමදිനටම തරුවන් സරණයි.